අයිබෝන් අපි අදත් ලෝක දේශපාලනය ගැන කතාරන පොඩ්කකාස්ට් එකක ලෝක තිහාසේ ලෝක දේශපාලනය සහ ලෝක නවප්‍රනතර කතර පොඩ්කස්ට හිටි පොමත්‍යය පාර්ටලි චම්පි කරනෝක අපි සති කිහිපයක් පොඩ්ස්ට් එකක්ල විධ මාතෘක ඔස්සේ අද අපි කතා කරන්නේ තවත් වැදගත් මාතෘකාවක් ඒ තමයි ච චීනයේ ආර්ථික පිබිදීම. අපි විසිවනි සියවසේ දේශපාලයෙන් ගැන කතා කරන කොට. ය සීතල යුද්දේ හෙමනත්තැන් කාල් රුසියානු විපලවය චීන විප්ලවේ වගේමල්ලු විසිවනි සියවසේ වැදගත් දේශපාන සංසිද්ධීන් ගැනතා කරන කොට මගහැරයන්න බැරි මාතෘකාවක් වෙන්නේ විසිවනි සේවස්සය අගබාගේ චීනයේ සිදුණු දැවන්ත ආර්ථික පිබිදීම. තුොට මේ දැවන්ත ආර්ථික පිබිදීම. චීනයත්පත් කරගත්ත කොහොමද කියෙන කාරර්ණය සහ මේ ක්‍රියාවලේදී කේන්ද්‍රීිය වුණු චරිතයක්කින්නවා. මේ චරිතයගෙන අපි කතා කරන්න බලාවොෘරත්යෙනවා හැම දේටම යන්න කලින් මේ කිසි දෙක හුද දෙලාවඇතිවුණු කාරණ ෙමේ ඩෙන්ශිය ෝපිංක්තාර කියේන්ද්‍රියේ චරිතයගේ මෝසේතුන්. කිසිම චරිතයක් හුද කලා බිහිුණවා නමේ ඒය බිහිවඩ ලපාපු පසු තලයක් තියනවා. දේක කතා කරන්න කොට. අපි විසිවනි සේවසේ මුල්බාගේ තබයි මේකේ තීරනාත්ම කව දිනි එදස් නවසේ කොහහිදී චීනය අ විමුක් ති අරගලය ඇතිවුණ චිං රාජවංශය බිඳවැටුුණා චීනය නරජයක් බොට පත් වන. ඒකත් එක්කම ඔය මෝසේතුන්ලා මේ චීන කමියනිස් පක්ෂය පටන් ගත්ත ති මේ පසු තලේි ඉඩින්ශ ෝපිින්, මහෝසේතුන් චීන විප්ලවේ මේ හැම දෙයක් කතා කරන්න කලින් මේකට බලපාපු අයිතිහාසික පසුතලයොකත්. ඕ ඇත්තටම රසික දැම්මයිතන අප මේ අවුද්ධයන්තිව කරන්නේ සියල්ම දෙනාට මේ දෙදස් විසි අත්තර කියන්නන්නේ ඉතාම අභියෝගාත්මකහා දේශපාලන පෙරලි ගණනාවක් සිදුවන නිමිත වසරක්. ඒ වසර සුබඩවසරක් කරගන්න හැම කඩාටම දෛරේශක් ති ලැබෙව කෙන ප්‍රාත්ථනා කරනවා. අපි මයිතන ගේ සතිය කතාර හෙන්ද්‍රකසිංජ ගැන. හන්්‍රකීසිංජ තමයි බොහෝ දුරට මුල්ලනේ මේ කාලෙ කොමිනිස්ට් වාදේතිබික්චම රතුචීනය එක්ක යම් සැපැදිියාවක් ඇතිකරගන්න උපයමාගික සැඳියාවක් සෝවියට් සංගමයට විරුද්ධව ඇමරිික එක්ජන පදේ. දි වරක් ඔහු එක්දසම්සේ හැත්ත දෙකීමට මට හැරිිට හුගිය වෙලාවේ ඔහු චුවෙන්ලා එකෙන් අහලා තියෙනවා ප්‍රංස විප්ලද ගැන මොකද හිතන්නේ කොට චුවෙන්ලා එකවලු මේ ටලිට කමෙන්ට් කියලා. ගැ හේතුව අවුරුදු දෙසීක ඉතිහාස තියාගෙන මේ ප්‍රන්ස විප්ලවේ මුලට ලොකුුණාට අපි අවුරුදු හාරපන්දාහක ඉතිහාසයක් අපිට ඔයජාතිය සිද්ධි කෝටි ගාන කම්බෙලාදෙන එදමේ තාම ෝගැන වැඩි අවෙන්නවාා කියෙන අදහස තමයි ඒ යට අදහස්ස. තිගැන්නේ මේ චීන ශිෂ්ඨාචාරය එහමනැත්තම් මේ සිනික් කියන මේ ජනකණ්ඩාය මේ ඉතිහාසය, ුදු හාර පන්දාහක් මේ ලෝකයේ වානිජ්්‍යය නවනිර්මාණ සාහිත්‍යය කලාව දර්ශනය සම්පූර්ණයම ඩොමිනේට් කරපු ජනකණ්ඩායම. ඒ ජනණන්ඩෑයම ගැන ඉතිහාසේ වාර්තාවෙලාන මුොකද මේ පෞග්‍ය අවුරුදු එකසේ පනහක දෙසියක ඉතිහාසේ ලිවේ බටහිරණ පටහිරේ ඉතිහාේ ලියපු හින්දා අපිට එක පේනෑ. දරම ජිංිස්කාන් ගැනත්න හරිහ මුන්ද අපි කතා කරන්න ර චටි අධිරාජයන් සාපේක්ෂෝ තිබිච්ච මහාල්ලෙක් සන්ඩර්ොට චම් ප්‍රදේශය රෝමේ වුනත් චටි පිම් ප්‍රදේ වගේ කීපගුණේ එක දවන්ත අධරජයක් ජිංිස්කන් හැදුවයි මට මතක්ගන කතා දෙක එක මේ චීනය ඔය ප්‍රශ්නි ගැන කතාගන්නකට එක මේ වර්තමාන චීන ජනාධිපටි ශීජිප පින් ඔහුගේ ඔහුත් කොමිනිස් පක්ෂයේ ප්‍රධහනය එවගේම කොමිනිස් පක්ෂයේ තුළ ඇතිවෙච්ච මවසේතුන් ඇතුළු ඒ කණ්ඩායම මේ සම්ප්‍රදායක මතයට එරහිව නවීකාරක චීනයක් ගැන හිතපු ඩංශාවෝපන්ගේ කණ්ඩායමේ කෙනෙක් ඒවගේම අර සංස්කෘතික විප්ලවේ නමින් මවකුවනේ මූලස්ථානයට පහරදිෙනුගෙල් පක්ෂේ ඉන්න මේ සම්ප්‍රදායක ධනවාදී අදහස් තරණ හෝ ප්‍රතිසංස් කරන ගැන හිතනයට පහර දෙන්න ගේෙලතම පක්ෂ කාඩර වරන්ට විශසිම රතුහොමු ගාවට ආරාධනා කළේ. චීනයෙන් බොහෝදුරට බුද්ධාගම වගේ දේවල් අතුගැවිලා යන්නත් ඒ සිදුවීම සි ැන බලපෑවා. එකට ඒ අවස්ථාවේද හොත් එක්ක ඉඳලා දුෂකර ගමකට මාරුවීම් ලෞක කෙනෙක් තමයි වඩේ මේ ශීජිම්පින් ජනාධපත්තුමාගේ පියා Sí, no tobacco, uh, uh, ී ජිම්පිින් ත් බොහොම පහළ මට්ටමින් ඇතස කෙමිකල් ඉංජිනීීින් කල්ලා ඉට පස්සේ පහළම දේශපානය උලටාපු කෙනෙ. මෙෂී එකන්නේ ශී ජනාධපත්තුමාගේ පියා ඩේශෝපිං යටතේ ඔය වර්තමානහොන්කොන්ඔොලට බොහොම නුදුරෙන් තිබිච්ච ඒ කලාපය. ඒ කලාපය දීවර කලාපයක් ඒ කාලේ ඒ කොට්ටාසය භාර, කොමිනිස් පක්ෂ නායකය හැටියට හිටිය. ඒ ඔහුට තිපිච්ච ප්‍රධානම ප්‍රශ්නයක් තමයි තරුණයෝ නිතරම සෞභාග්‍ය පතා රෑට විදිලියලියෙන් බුබුල වන දැල්වෙන අ හොන්කොන් දේශයට පලා යන බෝට්ටලින් යනවා පීනලා යනවා ොකො මහරි යනවා මේ කොල්ලන්ට වැඩ තියෙන එක තමයි මහුගේ කාරය භාර කොච්චර වැඩිදිබත් කොච්චර හිරේ දැම්මත් මේ දීවර ගම්මානය හරහා තින හොකොගොට ඇතුලුවින් වලක්කන්න බැන එකහද රියට අප්‍රිකාවේ බෝට්ටවාසින් යුරෝපිට යන්නේ ඒඒ වගේ ක්‍රියාාවලිය. මේ ගැන ඔහු දේශා පින්ට වාර්තා කලා මට කරන්න බෑ අපේ තරුණයෝ තරුණට මට වෙඩදියන්න බෑ මොන් අතරන් ගොටගන්න බ මේ මොන් අපය මොහදදමං කලේ යුත් දේශ ඔහුටකිවා ඔබ හොන්කො එක හදන්න ආ ගැනෙ පල් නදී හොන්කොන් එක එතන හදන්න එතකොට තරුණයෝ පලායන එකක්න මේ මේ අදත් ලංකාවෙන් පලාායන තරුණහිටත් ඉන්න දදින පනිිවිේ යි ස්්‍රලියයාාවට අරමේ පලාායන අයට මන්දැක අංඟෙති පාලස්දාහ මේ පසුගගේ අවුරුද්ධ පාලු ස් දාහක් ඔස්ට්‍රලයාට අපේ සිසු සිසුුවියෝ ගිහින්තියෙනවා දොලමිලියන හයසිය පනකට අික්‍රමාණය ලංකාවෙන් අරංගිහින්තියෙන මේ සංචාරක ව්‍යපාරය ගැන උදන් එනුවට ංකාවේ එලියට යන සල්ලි කවුරද කියන්නේ එලියට න සල්ලි ප්‍රමාණය සංචාරක ව්‍යාපාරෙන් ලැබෙන ශුද්ධ දාෑයමොල්ටොඩ වැඩි රශකත් කෝමාරි ඒකතම හුට කියපුද එතකොට එතන ඊට පස ඔවන් හොන් කොන්න එක හදන්න පටන් ගත්ත ඒකෙත්ති නොරසුවත් කතාව වරක් අපි ගියා මතගන කණ්ඩෑයම කවුද හිටිය කියලා මටමතයට පාත කොහන හිටිය වගේ මම අර ව්‍යාන සම්ෘතිය සභාපතුනම් අපි ගියා ඒ කාලේ එක්සජජාතින්ගේ සංවිධානය මතනව දෙදස් අට වගේ වර්ෂය. එක්සත්ජාතින්ක සංවිධානයේ නියෝජ්ජ ලේකම් වරය හිටිය ශාෂූකන් කියලා. චීන ජාතිගේ. ඔහු තමයි අපි බාරවහිටිය අපේ ඒ කොට සභාරවිට එක බංකිමූන් තමයි මහ ලේකම්. ඒකගේ කාාරෑල්ට පිින් ගීන් මුලින් අපයිමන් දාලා ගියට පස්සේ. එක පාටම ගාරායට ඇතුරුණකොට අයිබෝවා කියම් පිළි ගත්තන්න. අප අපි ටික් ඔල්මංවෙලාගේ ඕෝකක්්‍යයක් ව මේ මේ කොහෝදේ අේ නියෝජ්ලේකම් චීන ජාතික ශෂකන් මහතේ අපි අඳුරන්නක. බැලහම ඔහු ඉදසම්සේ හැත්ත හය අසුව කාලේ චීනය නියෝජ්ජ ම තානපති හැටියට ලංකාය සේවය කලද. බණඩර්නයක මැටිනිික කාල්තම අසාන කාලිුව විල තිෙන්නේ. ඔහු අපිට ඉතා වැදගත්දයක් කිව්වා. ඒක තමයි ඩෙන්ශා ඔප්පිං අ හොන්කොම එක හද රනි තන. හැදන්න ආදර්ශ ගන්න කියලා ලෝකයේ නිදහස් වෙල්ඩ කලාප ඇතික කල්ල තිබිච්ච රටවලට නියෝජිතයන් නැරිය. එවැනි නියෝජිත කණ්ඩායම ලංකාවට ආව ඇවෙල්ලා උපාලි විජයවාදන ලිත් ඇතුළත්මුත් ලිහාහ සරත් තමුණුගම හම්බවනා ජදනඋතුමාගේ අනුශාසකත්තේ. ඔවුන්ට කටුනායක නිදහස් වෙල්ඩ කලාපේ බ්ලු පින්් එක දැක බලාගන්න ලැබුණා ඇ ඒකත් ඒගොල්ලන් රජනවත් වුණා ඔය අද ලෝකයේ හබ් එක හැටියට මනනිුෆෙක්චරිින් හබ් එක හැටියට තියන ශෙන්ෂෙන් ගොන්ෂෝ මහා දවන්ත නිදහස් වඳ කලාපය හදන් හ්ේ කටුනායකට වෙච්චද කතා කරන්න වැඩ නෑ නමුත් ඒක යන්නත ති ම් මේ කතා දෙක කෙව්වේ කොච්චර ප්‍රායෝගික වාදීවද මේක බැලුවේ මේ නිදහස් වලඳ කලාපේ හොන්කොන් ගනකොට ඩේශයාෝපීම් ප්‍රතිවිප්ලවාදිය ධනවාදයට රට අරංයනවා කොමිනිස්ට් සාරධර්ම විනාසකනවා මාවෝගේ පක්ෂය විනාසකනෝ එකලේ මත ඇත මෝගේ බිරිධ ඇතුළු හතර දෙනාගේ කල්ල කියල හ.ඒ ඒවගේ සාාල බලපෑමක් මැද්දේ. විප්ලවේ ජීවිත පූජාකරපු අයගේ ලේවලට එරහිවෙනගේ ලොකූ අභියෝගාත්මක කාරණ ගොඩාක්කාව හැබැයි. වෙනස කලාට පස්සේ පලවෙනි වතාවට සියවස් ගාන කර පස්සේ චීනයේ කුසගින්නෙන් මිනිස්සු මැරණයක එදාන්නන්සේ අසූ දෙකේන තරවුණා. දෙදහස් දහයේදී ලෝකේ ඇමරික එක්ස ජනපදය හා ජර්මිණියය පසු කරලා ලෝකේ විශාලතම නිෂ්පාදන කැන මැනි ෆෙක් චරිින්ග එකක්නොමික හදාගන්න පුළුවන් ුණා දෙදස් පහලවේද Pගේ පවපචේසින් පැරිටික කියනේ අගෙන් ලෝකේ ලොකු මාර්ථිකේ බවට පත් වනා වගේ මේ දෙදස් විශය එකේදී දොල දොළොස්දාහහි ඒක පුච්චලාදාෑම ො දොස්දාහේ ඒ සීමාව පැනලා ලොක බැංකුවේ මුල්ල අරමුදලේහෙම අත දැක්වීමට අනුව දියුණු සංවර්ධිත රටක් බවට චීනය පත් වන දැේ දංශාව පෙන්ගේ චරිතය ගැන කතා කරන කොට දැන් වූ මේ. තිහන්ස්රන වෙනුවෙන් පෙිහිට පපුගෙනෙක් වගේ චන විප්ලව චීන මිනිස් පක්ෂය විපලව කරනකාලේක ේන්ද්‍රිය ජරිතයක් වද කටයුතුකර ගෙනෙක් ම ත දසේ පහදශකය මුල් කාලය ඇතුළලත දනශය පින්ට පුොුවන්ගුණා චීන ප්‍රාතම චරිත හත අතට එන්න ඉති ඒගේ තැනක ඉදන්තම යොහු අවසානයේ ප්‍රතිංන්ස් කරන වෙනුවෙන් පෙනීන්න ැන්ට. ඇතකොට ඔබ කියන කාරණයදී. කෙනෙකුට මතුවන ලොකු ප්‍රශ්නයයක් බයිද. හුඟක්කායි චීන කියන කතා කරන කොට. මහෝසේතුන් තමයි ඉති ප්‍රධානම චරිතය එතවට මවසේතුන් තයි මේ චීනය නිර්මාතවරයාගේේ නව චීනය ිහිලේ මහවසේතුන් කතම මේ ජරප්‍රිය මතය. හැබයි ඒ වගේ මහසේතුන්ගේ එකකාලේ දැවන්ත විනාශයක් ී සිදන අංකෘති විප්‍රවය කාල මිිය අහරයක් විර චීනය ගොවිජනතාව මිය ගිය ඇතකට මේ වගේ විශාල ආර්ථික කාදනයක් සිද්ධ වුණා දුප්පත්කම අහස උසට ගිය මිනිස්සු බඩගින්න මැරුුණ කෑමනතුව මැරුුණ කෘෂිකර්මාන්තය අඩ පන වන මේ වගේ විශාල කඒේදවාචකයන් චීන සිදවන මවසේතුන් එක කාල. එතකටබේ මාවසේතුන්ගේ සංකෘති ිප්‍රේ කාලම තමයි දශයාව පින්වත් මාවසේතුන් ඇතම දෂ්කර පලාාතක වල හට දනුල් ලබාදන පාජිමනිස් පක්ෂය අතුලෙත් සිජි පි පියාට වගේ දනශාව පෙන්ටත් ශාල කරදරවට මග සිදවන මාව සේතුන් ගැන ඔබට තියන තක්සේරුව මොක් දහයි වගේ මේක පස්ස පැහැදිලිට ගමු චීන සංකෘති ිපලවේග ගොක්ට ච්ච ලකු අබෝධයක් ලංකාව වෙන්න ඇයිම. හතුට කරන්නඩ ූමනාවනේ මොකද කතන්දරම අග ල නෑ අපි මුලින් ගත්තොත් මේ මවෝගේ වැදගත්කම ඒ චීනය තාමත් සලකනව ීනය ීනය කොමනිස් පක්ෂය බලය ඉන්නහින් දම නෙවෙයි ඒ චෑමන් මවෝගේ අතිශ්‍යය බලගතු වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම දැකගන්න නම් චීනයේ ඉතිහාසය ආපු ගමන් මග අපි බලන්න ඕනේ. ඇතටම චීනය ත්තර කාලික ඇත්තටම මම ගියාමට මටකයි චීනේ විජින් අගරේ තියනාර මියවසියම් එක එ කෞතුකාගාරයට. ඒක තිබුණා ඔය මින් ඩයිනාස්ටික මහිතන්නේ කාලි තිබුණේ මින් ඩයිනාස්ටික කාලේ අපි කවුරුත් ධනරෂෙන් හෝ කියන චීන සෙනවයාගේ ගමන් මග. ඒක මං හොඳටම දැක්කා මේ ලංකාවේ බේරුවල බොහොම බල කන්න. ිනිිකට දි සටහන් කල්ල න මන්නාරම සටහන් කරල දයෙනවාඒගැන මේ චීනය අතීතයේදී ඔය අපි ආහල තියෙන කොළොම්බස් අරව මේ වල්ලට කලින් ඇතර කොළොම්බස්ගේ නැව්වගේ හදගුණයක් ලොකුයි ෂෙන් හෝගේ නැව් ඒ නැව්වලින් ඔවුන් මේ ලෝකේවට ගහින්තියෙන සේනාංකපිටින් ගිහින් තියෙනවාැන මහා දැවන්ත කාර්මික දියුණුවක් ී තිබිල දන ඇත්තටම මේ ඉතිහාස නොෙක් කරුණුටැ ක්‍රේම් ්‍රරිඩ් ජනිසිටියගේ වරක්ම එගලන්තේ දැපු දෙයක්ත් තමයි ජෝස නිඩහැ කති ගණනාව ලුම් ගැන නම්මන්න ඔක්කෝම කියෝල නෑ නමුත් ඒේ සංශිප්ට මේකමට හදාරන්න පුළුවන් වුණා ජෝසප් නිඩ්හැම් චීනයේ විද්‍යාත්මක හා චීන සිිෂ්ටාචාරය ලෝකයේ බලපෑමගෙන දැවන්ත නිබන්ධයයක් කල තින. ජෝස් නීට හැම්ගේ ක්‍රේම් බ්‍රරිජ් ඒ නිබන්ධනයට අනුව අපි ගතොත් කඩදාස තුර ඒ කටදාසි ඉළඟට ප්‍රින්ටිං තුර මේකත් එක්ක ගැටගැහෙනවා සන්නිවේදනය ඊළංඟට පනිවිඩ හෝමාරුව මුදල් නෝටට වෙලඳ ගන දෙ මේ සියල්ල උපත චීනය ඊළඟට ඔවුන්ගේ කොම්පාසු ඒම නැත්තං අපි අපේ නාවික ගමන් වොලට අද ඒවගේ මේකාලලාද ප්‍රශ්නය නැජපිය සරාව තියෙනකට කොම්පස් එක වාගෙන ඒක මගින් මේ නැවිගේේෂන් කරන්න පුරුදු කරලා ඒ නැවිගේේෂන් විප්ලවයා හු ඒවගේ මේ නැව්වල රඩ එක ඒවගේ මුහුදු චාරිකාව ඔය යුරෝපය වෙච්ච දෙ යන්නෙේ යුරෝපය කළ මධ්‍ය දරනී මුහුදේ වැඩි රැිෙර ෑන එතන පොඩිපඩි ඔරු පට් රු පැද හිියම එමද තිබුණ වයිකින් ලටහෙම එ පිම්ම පනින්න අවශ්‍ය කරන දවන්ත නවතාක්ෂණය ආවේ මේ සිල්කරෘට් එක. ඊළංඟට වෙඩිබේ වැඩිපේත්තුලින්රු විප්ලවටින් අපි දන්වාන්නේන මුු ලෝකෙවට චීනතරතුනේ ගතේ වගේ මේ චීනයේ මේ ස්වාගැනීම් ගැන විශාල විග්‍රහයක් ලෝකෙයට කරපු බලපෑම ගැන විසාල විග්‍රහයක් ෝසප්නිඩ හැකි යෙන එයනුව මේ චීනය ගත් කල අවුරුදු දහස් ගාන බොහම බලගත වැඩිය ෝන්නේ ඔය ගංජක් කියන එකගන ලොකු කතාවක් අද ලෝකෙ තියෙනවා මේක පවා අෞෂදහ මේ වයම් මත්පෑ ද්‍රව්්‍යයක් ඒ වගේම නාවික ගමනා ගමනේදී වෙහෙස නිවාකරනයක් හැටියට එහෙම ලොකුවට පාවිච්චි කරපු ඔොයාගත්ත රටක්මයි මේ සමාර ලංකාවන්න නොදැනුවත් ඇත්තු කියන ලා ලෝකේ අපේ තනමල්ිල විරයි මුළු ලකෙම ගංජ තියනගේ ගොන් කතාපිලා ඇහෙනෝ නමුත් මේක මහපරිමානෙන් වැඩගත් විද්‍යාත්මක අවුෂයයක් හැටියට ලංකාවත් පාචනැ මු මුල් පවිච්ච ී ීනයතමයිගේ ඒවගේ මේ කෝට්ටේ යුගේ අප අලගේශෂවර රජුරුව පැහැරගෙන ම දක්වාඒ චීනයේ ලොකු ආර්ථික සමාජය දවන්ත බලපැමටි. අවාසනාවකට එක්දා සාරසිය තිස්ගනන් වල චීනය මේ මුහුදු යාත්්‍රාකරණය අප හැදිලි හේතුන් මත තාම හිලිවෙලනෑ එකඒක මත තිනවා බෞද්ධාගමනි සව්ුණා නොෙක් දේවල් තහ නං කලාා. එම නොවෙන්න මේ ලෝක අධිපදය කියෙන එක චීනය අතේ නිකම්ම තිබුණ. එතුරට අනිපත්තේ නිකන් හිතර බලන්න චීන මහා ප්‍රාකා. ඒ වැඩිය චීනය ගැන දන්න නොදන්න එකත් තමයි චීනය හදරදිනවා ග්‍රේට් කැනද එකගැන සියලුම ඔය ගංගා හරහා හොය ඇතුළු ගංගා හර හරහට කනෙක්ි කට් එකක් හැටියට දැවන්ත ඇලක් හදලදින ඇලක් යම දින ඕලන් ඇලවගේ නමේ හා ගංගාවක් කපලද අභ්‍යාවකාශයට යුරිගගාරී ගිය වෙලා දැකල තියන ප්‍රධානම . බෞද්තික කාරණ දෙකම තිබිතින් චීන එකක් ඇ ග්‍රේට් කැනැල් එක. ඇතර මහා පාකාරය වගේ තියන මේ භූතානෙ තියනවා ම දැකතින ඉදාවත්වය මේ තියෙන. නමුත් මේ වගේ මහා දැවන්ත නිර්ම ය වැදගත්ම කාරණය අපේ ඔය ජෝසප් නිඩ්ඩ හැමුමත් කියලති න ලාංකිකයෝ තමයි මේ වැව කියන එක ගොඩනෙගු. හැබැයි චීන්න්නු හැදවා වැව් පොළොවයට. ජලය වාශ්ප නොවෙන්. මහාදැවැන්තේ හිමාලට උඩින් එකනේ ඒ වගේ මේ මහායව එකැනර බික්නසල් වාශනස්ක එක මාර විදිහට ටීන ගොඩ නැගල්ලටියත් ඒෙම එම තිබුණ. තුොට ඒ මහා දේවල්ලොට මොකද වුණේ අකන ර චීන ජාතිකන්තින ප්‍රශ්නය ඒ දේවල් වලට වෙච්ච කාරණය තමයි අභ්‍යැන්තර කැල්රි කෝලහර මගින් එක කාලෙක ඇතිව වුණා මුස්ලිම් මොරුන්ගේ කැරල්ලක් තව කාලෙක ඇතුවුණනා ක්‍රිස්ටියයානි කැරල්ක් වගේ උතුරෙන් මොංගෝලියාව පැත්තෙන් ආපු ආක්‍රමණ ජපන් ගෝත්‍රවලින් ඇති වෙච්චාක්‍රමණගේ නොේ ආක්‍රමණෙක්ක රාජ්‍ය ක්‍රමයෙන් දුරල් වෙමින් තියන වෙලාවක තමයි චීනය හිරවෙන වැඩක් වනේ ඒක්දස් පන්සේ අනු හතේදී පෘතුකීසින් විසින් මලක්කා සමුත්‍ර සඳී අල්ලා ගැන. ඒක චීනය ගැලහිර කලා එකඇ පෘතුගීසින්ට කප්පන් නොදී චීනයට මුහු දෙෙන් ආසියාවෙන් යුරෝපයට එමනතන් අරාබියයට යන්ඩ බැරිවුණ ඒගැනේ ගමන පෘතුගීසින් මකාවෝ දිවයින දක්වාම ගියඒ ගමනඒ පෘතුගීසින් ආරම්භ කරපු ගමනේ බොහම කේන්දර්‍රස්ථා නැතමයිල් අපි කවුරුදන අබිින් යුද්ධය. එය අබිින් යුද්ධය එදදා සටසය හතලිස් දෙකේ විට ඇති වෙලා ඒකෙන් චීනය ඉතිහාසේ පළවෙනි වතාවට බටහිර ජාතියක් හමුවේ පරහයට පත් වනා කොටසක් ඊල්න්ඟට අමෙරිකායික්ෂත් ජනපදයත් මදිහත් වුණ මේකට ඒගොල්ලන්ටත් පරාජයට පත් වුණා. රුසිාවත් මැදිිහත් වනා ගොල්ලටත් පරාජයට පත් වනා ජාමනය මැදිහත් වනා ගොලන්ට පරායට පත් වුණා එතින් එක න්නේ දහන මිනිසේවස අවසන් වෙනකොට විදේශ රටවල් අටක් එක්. තාම නරක ගිවිසුන් අටකට යට වෙලා වෙලඳ කිවිසුන්. ඇට වෙලා චීනයේ කොටස් කොල්ලකන්න දීලා පරාදිීන වනාා, අර අවුරදු හාරදහක ඉතිහාසයක් තිවිච්ච මේ බලගතු රාජ්‍ය ඒකන මේට කියනන්නේ මිඩල් කඩම් කියන මේ මිඩල්ඩ කියන ලෝකේ මද්‍යය පීල ඇත්තරවිද ඒකාල හටියට ඒකතමයි මැද ලෝකයටට බා්ඩ දපයන්නේ දවාදපයන්නේ එකෙන් පසු කාලීහිනව ඉන්දියාවෙන් එම.ඒට මේ අබිමානය බිඳ වැටීම මේක ලක න බිඳ වැටීම එතොට විප්ලවයක් වුණා සුන්්‍යත්සෙන්න්ගේ තම සුළු ප්‍රදේශයි කූමන්ටාන් එක මුදාගත්තේ ඇ ජ පප් ආ ක්‍රමය වුණා මාවෝගේ ඉතිහාසික සලකුණ තමයි මේ අධිරාජ්‍ය බලයන් සයල්ල යුධමය වශයෙන් පරාජය කල්ලා පැරණි මහාචීනය රතු හමුදාවයටදේ ඒ ම ඔබ කියන කතන්දර මේකට සමාන්තර කාරණයක් නැග අභිමානය බිඳවැටීම තමයි වේ මාවක නැගීමට තෙක්තර විදක පසුතල ස ඒවගේම රුසියාවේ ඔය අභිමානය බිඳවැටීම කියනක ක්දස්ටවසය පහේ දැක තොකක්සිද ලක බලපැවක්කර ඒ මේ යුත පැරදිීම පර ජමානුවට පරදුනාේ නමසේ හල නක ලකු වේදරක්කරඇනවා ඉතරන ැ වර්තමාන පුටිින්ට ඔය ය ඔය ඇවිල්ලදන ඔහු මොවා කලත් ඔහොට ජනානුවතිය ලැබෙන්නේ. ුසිියාව නැවත ලෝක සිතියියමේ තිබ්බ කියනගෙන්නේෙ කැඩ්ඩිල්ල බෙඳිලා විසිරිලා හැමෝකටම බලුවෙලා පචවෙලගේ රුසිාව නැවත සාර්යුගේ එමනත්තන් ස්ටැලින්ගේ යුගයේ තිබිච්චඒ මහා රුසිාව නැවත තිබ්ප කියන ඒකනේ ඒ අබිමාන නිස හුගක් චීන ජාතික මත්ක නොේ මතයට මාවෝ තමයි මේ යුධ දේශපාලන ස්ථාවරත්්‍රය මේ මහා බිංකඩට ලබාතු. ඒ ස්ථාවරත්වේ මත හැබැයි ඔහුට බැරි වනා ර්ථික මේ වශය එක හුගේ වරදක් නෙවේ ඇත්තම ඒකාලි හිතුවහෙමයි රාජ්‍යය මුල් කරගෙන සමු ඔගොයි පොළොවල් හදලා ගියගේ හයිියෙන් අපත්තුඔය සමහර තාමත් කල්පනාගරනවන්නේ සමුපාකාර හරහා රටේ ළඟ ආර්ථික විප්ලවේ කරන්න සමුූ ගොයි පොලොව දන්න මේ ලංකා තාම අපේ හාදෝ මේ තැන්තැන්ොල පන්තිපවත්ත පවත්ත කතා කර කර ඉන්න තරන් රටක්නේ මේ එදන්නසිය නගල හැටකනංගල මේක තමයි ලෝකයේ පැෂන් එක එත ඒතකට ඒම උත්සාහ කලා ඒවා එකක්ත් සාර්ථකන්න හෝගේ පස්සවුරුදු සැසවා. තිරි මෝ හිතුවා මේකට හේතුව අපේ සංස්කෘතියේ තියෙන පසුගාමි ආගමික ක්‍රියාවලිය විසින් සංස්කෘතිය විසින් දීලතියන පසුගාමිට ඇතරම කොන්ෆිසිස් ධර්මය බුදු දහම බුදුදහමනන් මේ ොඩක් දැනුම චීනයටගේ ත්‍රිපිටිකහමගේ ලංකාවවෙෙන්. ඉතින් ඒක තමයි ඒසා තමයි මූලස්ථානයට පහර දෙනු කියලා වසර හතරක පමණ ආගමික සංස්කෘතික පැරණී ආයතන බිතදැමීමේ වැඩපිළිවලක් මව් දියත් කළේ හැබැයි එක ඉතාම විනාශකාරය වුණා චීනයට සහම ඩෙන්ශාව පින් වැනි නවීන අදහස් තිබිච්ච පිරිස්. ඒ ඒඒ කොමිනිස් පාලනය පිළිබඳව ලොකු කලකිරීමක් ඇතිකරගත්තා. අර මාවෝ යුද්ධ ගණනාවක් කරා ඇතරම ඒ යුදවලින් ඔු විටනනාමේතු ද්ගරහ ඉන්දියාවට පහර දුන්නා ඒ වගේ දවල් කීපයක්රාට මේකත් එක් ගොඩක් බරපතල අර්බුදේකට ගියා ඉතින් ඒ නිසා මාවෝගේ අභහාවෙන් පස්සේ ඩංශාව පින් උපජන ඇතර හ නායකැවුන්නෑ ඔහු දෙවනිය හැටියට ඉඳගෙන මේ මහා ප්‍රතිසංස් කරණයට. රටවෘර්ත කලා ඔකු ලින්ම හොඳ හිත හදාගත්තා මව ඉන්න කාලේ ඇමරිකා එක්ෂ ජනපදයක් එක්ස ජනපදය වෙළද පොල විවෘර්ත කරගත්තා ලංකාව සිංගප්පුූරුව දකුණකොරියාව තායිවානයේ වැනි රටවල් අනුගමනය කළ විවෘත වල්ද පොල ක්‍රමේ පිළිබඳ හොඳ අදහසක් අරගෙන. ඒ මත පදනම් වෙලා ඔහු චචීනය ලෝකට විෘත කලා නැවතත් දැන් අපිට ඒ. මවෝ හදපු ආරක්ෂක යුදධදේශපාන ස්ථාවරත්වයක් තියාගෙනවා අකයි වැද කවර ජීනතේ ගහගන්නමයන් නෑන. ඒ ස්ථාවරත්ව තියාගෙනම ඒ මත දැවන්ත ආර්ිකය ගඩනග ගන්න පුළුවමිලතින චිීනයට නොමිනල් වැලියු පිගස් මත ඇමරිකා එක් ස ජනපදේ පහු කරන්න පුළුවන්වෙයිද නැද්ද කියන්න අපට කියන්න පැහැ සමහරගෙන දෙදස් තිහේ ද පහු කරනවා කියලා P. වැැලු එක මත දැනටමත් පහු කරලා තියනවා. ඉති නැවැන්ත නාවික හමුදාවක් ගොඩනගාගෙනය නවා. චීනය දැම් බලය. එක්සත් ජනපදය ගැන කලකිරෙන පිරිස්වලට යන්න තියෙන තැන චීනය. දැඟර අරාබි රටවල් ඇමෙරිකාව පසුපසගේ ආරාබි රටවල් ගාසා ප්‍රහාරයෙන් පසේ ගිය තැන චීනය. එ චීනයේ මහා සෞභාග්‍ය උදාකරපු ප්‍රධානම චරිතය මේ මෑත කාලේ ඩෙන්ෝප. මේ ශෝපෙන් කතාරනකොට මහසේතුන්හ ඩ ශෝපින් අතරතිීම කිතිබුණු ගැටීම සහ දුෂ්ර පලත්වට හැමයක්ම තියදී. දේ ශෝපිින්ක් ඇතරම උදගරක ප්‍රබල චරිතයක් චීනය කමිනිිස් පක්ෂ යන්තනය තුළේ හිටිය. ඒතම චවෙන්ලයි. චවෙන්ලයි ලංකාවට තැක්තර දුරකට සම්බන්ධ හේතුේ බන්්ඩානක මැතිනය සහ චවන් ලා තර තම කි ැතිබුණන තර හ ලකාවට ආවා නොබැද සමළුවත් ප්‍රධාන් භූමිකව කරපන කලාකොට. චවෙන්ලාව මගැර ගයොත්ත අපට ඩින්ශාවප පි කතව සම්පූර්ණ කරගන්න බැරිෙන චෝලායි කක්ද ේත ඇතටම චවෙන්ලා ලංකාව ගැන විශේෂත්වෙන් හිතන්න පෙළඹුණේ කැ ී රතුචීනය මවෝ ජයගත්තට තයිවානයට පලාග චෑන්කායිශ්‍යෙක් ඇතුළු ඒ කෝමන්ටාන්ුවරු තමන් තමයි චීනය කියලා එ චීනය ප්‍රකාශයට පත් කළ ට ක් ජාතින්ගේ සංවිධානය මරික ක් ජන පපදර යුරෝපේයට ිච්ච ලකු බලයත් එක් කැන ලෝකාර්තකෙන්ට හැටක් විතර හසුරුවන් මේ රටවල් දෙක මේ මේ කල් බටහිර ලෝකේ තුොට ඒ අයගේ බලපෑම නිසා මේ මහා රතුචීනය ලෝකෙ පිළිගත්ති නෑ මවෝ පිළිගත්ත නෑ එතුට ඒකනික යුද්ධර් තලිබන් ලදදිනුවගේ දෙයක් මෙම ප්‍රජාන්ත්‍රවාදිවාවනය අධවශන්ගේ හැක පිගත්ත නෑ ඉන් ලෝකයේ මහාචීනය පිළිගත්ත රටත්තමයි මුලින්ම ලංකා. එතකට ඒක ගෞරවය හරියට තියනෙන ඔ චවවෙන්ලායි සහ බණ්ඩාරණයක පරම්පරාවක ඇතිවෙච්චේ සැබැදියාව බණඩාරණයක මහතා බ්ඩාර්ණයක මැටිනිය මට මතක අප චීනය ප්‍රධාන බීජින්නගර තියන ප්‍රධානම යවුල්ලන්ගේ අප මකර මදේ පිහිට තියන රාජාන්තික මධ්‍යස්ථානක සමිසේකන්න්නේ මාදවන්ත එකක් ඒක මේ ලංකාවටත් වෙනම කාර ඇත්ති. ඇයි ලංකාව දග නවසේ පනස් දෙකෙදේ ලංකාව රබරසාහගිවි වස්සන්රන ලංකාව බ්‍රිතානයක්ඇතෙක්ක දැකව ඩියසේන කල කාලේ බ්‍රිතානයයට බොහම කිට්ව හිට ට. බොන හේතුවක් නිසාද ලංකාවේ චීනත්තක්ක එක්ම සම්මත්තාර ගොන්න මොකද අයිතිහාස හේතු නිසාස නැත් වෙන. ඒ. ඒ වෙලාවේ වෙච්චදේ තමයි එක්දා සම්සේ පනස් කන වල වෙච්චදේ තමයි අයට කොරයාන යුද්ධ. කොරයානු යුද්ධය වෙලාවේ මැක්කාතර ඇතුරු පිරිසට ඕන වනා. ත මැක්කා අතරුව පරාජය කළ මේ චීන රතු හමුදාව. ඉති පරාජය කල්ලා ඒ ඒවට හරි රබ රවශ්‍යව ව ඒ තමයි ගොඩක් නිෂ්පාදනය අපිටේ වෙලා තාවකාලික ආර්ථික පොඩි සෞපාග්‍යයක් කොරියෙන් යුද්ධෙෙන් ලැබුණා ඉතින් එමරිකා එක්සත් ජනපදේ ගැටලුව වුනේ අමරිකා එක්සත් ජනපාදය ඇත්තන වර්තමාන චීනය වගේම සැලගේ ුතුකාලය ලෝක යුද දේශපාලනයට මැදිහත්වෙල අතිබන්නේ එකන්නේ ඔය දෙවන ලෝකම හා සංග්‍රාමයේ අවසන් අධීර එනකං පලවිනිම ලෝකමහා සංග්‍රමේද යම්ය ද් මහා ප්‍රතාානය කළටම මැදිහත් වනේ නෑ මැදිහත් වනේ අවුරුදු පනහක් හැටකවගේ නිශ්බ්ධතාවයකින් පස්සේ ඇතන මරිකායක් සදන පතිේ රටක් හට ලෝකේ ලකම ආර්ථකය බව පත් වනේ එද සර්සිය හැත්ත පහේ. එදදාසන්සේ හතලිස් තුනවෙනක් මොනම්ම යුද්ධයකටවත් හරියට මදිහත් වනේ නෑ මේ මහා රට මේගොල්ලු පලවෙනි වතාවට මැදිහත්වෙනවා. මැදිහත් ව හට පස්සේ ඉතින් ඊට පස් තින් අද වෙනකම් මංිතන්නේ ලෝකයේ පුරා යුදගැටුම් තුන් සයකට පහුන්. ඇමරිකාව මේ පහුගේ කාලේ මැදිහත්වය ති වතමානයේ ගාසාතීරයේ ඒ වගේම දැන් වෙනකොට ඒෙමන ඒ ගැටුම් එක්ක. ගට දැන් ඒවගේ තත්ත්වයක් තුළ ඇමරිකාක්ෂැත් ජනපතය ලංකාව ගැන එහෙම උන්දුවක් ඇති නොවෙන් එක හේතුවත්තම අපේ ලංකාවේ දේශපාලනය එක්සත් ජාතික පක්ෂේ දේශපාලනයක්. නැඹුර වුණේ යම්කිසි ආකාලික ස්වම්පෝෂිත ආර්ථකයක් ගුණ ලියසනනායක මහතගේ තරමුණ ුණේ ආහාරවලින් සෑම්පෝෂිත කරන්න. ඒ වගේ අනිතක මේ ජයජාවද මංම කින්ිමතාවක් කිව මේ. සිනෝයි ස එදස්නසේ හැටාටේ ගෙනව සිනොයි සැලස්මෙන්න් රට ආර්ථිකය විෘත කල ආයන් සංවිධානයට බැඳෙන් යෝජනකම ඩලිසන මත ප්‍රතික්ෂය කල. එමකද ඒ සේනායකවරුන්ගේ එක්සත් ජාතික පක්ෂය රටස්වන්පූෂිත කිරීම පිළිබඳ අදහසය තමයි හිටිය. බ්ඩාරණයකවරුන්ගේ එකෙත් තිබුණේ රට සැම්පූෂිත කිරීම හා රාජ්‍ය අංශය යොදාගෙන කාර්මී කරණය කිරීම. ඒඒ දෙක. ඒ ඒ නිසා ඒ කාලෙ එච්චර උනන්දුවත් තිබුන්නේ. ඒ න චවෙන් ලයි ලංකාවගන විශේෂ අදහසක් තිබුණ විශෂෙන් බණඩාර්ණයක මැතිනිි චීනයට ගිය වෙලාවේව මන්දනය වාර්තාාවන විඩිහට ලක්ෂයක් පමණ එතුමිය බලන්න නැවිලතිී එ චායරූප දැක්කම එතුමිය අර මෝටකෙඩ් එකකේ යනවා දෙපැත්තේ දස්ස දහස් ගනම් මිනිස්සු ලකා එක එක වීඩිය එකති යුතු එක තමයි ඒර ඒ එක මන්ත ක තින චීන තානපතිිකාර ඇතේ චායරප තියෙනවා මේ. ඒගේ මරම කිය චීනයේ ප්‍රධාන මධ්‍යස්ථානත් අප කාමරෙත් තියනද. ඒවගේ මේ චීනයේ චවෙන්ල්ලලා තමයි මිත්‍රත්තය ගුණ ඇතම නේරුුව එක් හොඳ මිත්‍රත්වයක් චවවෙන්ලාගේ තිබුණා. මුල් කාලෙදී ඔය ඉන්දියාවම වරකුචචිවා ඉන්දියාවට ඇමරිකාට ඕන කමතිබුණේ පර්මණ සිටත්ක දෙන්නසෙකරටි කවුසිල්ලගේ ීනය කපලඒ එක ගත්තෙනෑ. මොකදර චීනයත්තෙක් වෙලාඇති පිචර ගෞරවන මනිසුන නේරුල මේ ති ඒ වගෙන දැන් නිරුට පලු යන්න බනිවා ඉන්ඩාව ඕෝක වෙලාව කරේනය කියලා. කෙස නමුත් අර ඒවගේ අවස්ථාවාද උන්නේේ. දර චවෙන්ලා තමයි ඒ ඔක්කොම බැලස් කරගෙන ඒ ඇත්ත එක්කත් එකට ගණ දෙනු කරගෙන සිංගප්පූරුවත් හොඳ සෑර්මකත්තියාගෙන කෞුරුමනාවකූගත් සිංගපූරය ලීකකාන්්‍යෝ කිසිම අවස්ථාවක චීනය තරහ කරගත්තෙන ඔහු මට මටක ඔහු වයසට ගිය වෙලාවක එක වරක් කිව්වා දැන් කාලෙ හරි මැන්ඩරිං ඉගෙන ගන්න ඒ ඒ එක ඕවු චීන ජාතිකතමයි ඔනුත්වේ චීන විප්ලවේ නිසා පලාපුව ඇතමයි. ලංකාවෙත් ඉන්න ඔේ ධන්ත ශේත්‍රයේ චීන විප්ලව නිසා පලාපු චීන ජාතිකයෝ. නමුතර මේ චෞවවෙන්ලාය කියන්නේ අර සුහද ශීදී රාජතාන්ත්‍ර. කීසින් ර්තමයිහි පැත්තෙන් ගත්තමම් ඒ එක ද මටික් රාජදාාන්තුගේ එක චීනත්තැව මවසේතුන්ගේ අවසන කාල වෙන කොට හැත්තැව දශක ප්‍රාන කන්්ඩයම් තුොනක්කමනිස් පක් හිටයන එකක් තමයිේ ඩිින් පිග ල ෝජනක ප්‍රතිසස් ක වට පක්ෂ කන්ඩයමක පැත්තෙකි. ගේ මනක් පැත්තේ මවසේතුන්ගේ බිරිදසාම හතර දෙනෙ ගැන්ම ෆෝ ඒගොලොත ොම දැඩි මතධාරයනික රැඩිකල් ැඩි මතදාාරය කරන්නා මේ වගේ කතානු ගතකවාද. කොන්සෙවට කරන්න මො ජ ීර මිස් පක්ෂ මවසේතුන්ගේ මාර්ගේ ගිය. එතවට මේ තුංගොල්ලම මැද්දෙහිටපු කෙනෙක් තමයි චවල්ලා හතවයි මවසේතුන්ගේ දෙවනිය විදිර කටයුතු කේ නමුත් මඟතර මවසේතුන් යන්න කටිය කාලෙකට කලින් චවෙන්ල්ලා මේ යනවා. කෝමරි ඔය සියලු සිදුව ම මෙක්කතමයි දංශියෝ පිින්ට අවස්ථාව ලැබෙන්නේ චීනේ. පන් කන පි හට නත අපි නිතරම කතා කලා ප්‍රතිසංස් කරන කියන වචඩේ. සය වැදගත්කමම අපි හරියටම කතාකළේ නැහැ ොනෝද මේඩින් ෝපින් ගෙනාව ප්‍රතිසන්ස් කන මූලික වශයෙන් චීනය පි දන්නවා මහවසේතුන්ගේ කාරට සමහ ගයි පලවල් කරමය තිබුණ. වුවට මේ ඩින්ශ ෝපින් ගෙනාවම සැමිියෝන් ලෝ කිය පවල් ලට යිති යක්කර පුද්ගලික අයිතිය පැත්තර නැබුර ොඩලයක් ගෙනාව. ගේ ంకా షෂ ార్త కా ත් సಮ ాම ශ త ా no. ా. ඇතිු ලි එිගේ ්‍රිතාන කාලන්න ස්ාපික චීනට බැංකු තුමයි කියන්න ලොක කතාවගේ ඒ යල්ලම අපි දල්ලවශයෙන් මේ ප්‍රසංස්කන කතාගන්න ඇත්තර මොක්ද මේ ඩින්ංශයපෙන් ගෙනපු පැකේජ්ක සහොට සවිස්තර අපි කතාක මොක ඇතටම ඔය බැංකු පද්ධති ගැන කිවූත් ඔය මේ මටපතක අප වතවා ජයතපත්තුම අපි මොකරරි චීන ගිය වෙලා වේ අපි ගෙනනිච්චා මොකරි පැරණී බ්‍රරිතානය සෙම්පතියක්ගේ මන මතක නෑ නගර එක බලන්න ගෑම එතුමාර ගයි්ගෙන් ඇහුව මේ කොහේද මේ සූ පැමිලියකේ ගේ තියෙන්නේද. ඔය මේ සූසිිස්ටර්ස්ලා සූ පැමිලියකත් මේ චීරයේ අරිභැරවි සාලම බලගතු දේශපාලන බැංකු පැමිලියකක්. ප්‍රධාන හේතුව ඒ සූපැමිලියකේ හිටපු ඒගොල්ු එක පැත්තකින් ඉවංජිකල් ආගම අදහම සක්හ ඒ ඉවැංජිකල් වාදය ව්‍යාප්තකරපු පිසක්. එතුර ඒ සූපැමිලියකේ ආරම්භකයා ඒ ඉවැංජිකල් ආගමේ අපි කිව්වොත් ප්‍රචාරණය කරපු පූජකවරේ හැබැ විවාහ වන්න ජිල්න. තොට ඒගොල්ලු යටටින් වැඩ කලා රජ පවුල පලවා හරින්. ඒ නිසාම ඒගොල්ලු සුන්ත් සෙන්ගෙත් තිබුණා මේ රජ පවුල පලවා හර චීනය ජනරජයක්කිරීමේ උමනාව. තෝට ඒ චීනය ජනරජයක්කිරීම ඕමනාවට මේක පැහනාා ර ඇමරිකාවේ ඔය ගොඩක් දෙන කිව දැන් ලොකුට කතා කලාට රස්වෙල්ට් පැමිලිය එකහෙම ගොඩක් ධනවත්පාධනය කරගත්තති චීනයක් එක්ක අබින් වෙලදාම හා එවැනි වෙළදාම් හරහා ඒ ගොල්න් ඇමිරිකාවත්ක ලුකුම්බන්ධ ඇතම බැංකු පද්ධති චීන බැංකුපද්ධති ඇත ප ිතාාන මයි ච ිය පහිටවේ ොයි් පෑන්කක් ජමනය පිහිටව නමුත් චීනය කියන බැංකු පද්ධති වල හොද නවිකාරක ආරම්භය තමයි සු පැමිලියකින් ඇති වනේ සුපැමිලික විශේෂත්වය තවයි වැඩි මහල් දියනිය විවාහ වනේ නමසය කකොලයි චීන විප්ලවය කරපු සුන්නැත් සෙනෙ දෙවැනි දියනිය විවාහ වනේ සුන්නැත්සයන්කින් පස්සේ චීනය චයන්කායිශෙක් නම් වූ කෝමින්ටර්න් නායක ඔහු ක්‍රස්්ටනියාගම් වැල්න ගත්තා. තුන්වෙනි දියනිය මවෝගේ පැම්මතිය ඇතරව රීසිස්ටර්ස්ලා අර ලංකාවෙත් නාටි කල පවුලේ දලතුන්ද ඒ මේ පැමිලියක බැංකු කරණය හා ආගමික කරණය හා එක්සත් ජනපදඇත්ක තිබිචා බලගතු සැබැදිියාව. නිසා චීන් චීන දේශපාලනය කලක් කැරකුණේ විශේෂමය වැඩිමහල් සයුරය හරහි සුන්නැත්සෙන්න්ගේ බිරිඳ හරයිකට පුත්‍රේ කහිටි අහු තමයි බැංකු කරන්න පට ගටි ගියොත්තර දේශව පිට පමට එක උදාහරය කියන්න එකගුලු කොහොඳු වැඩ කළ කිය දැන් අපේ නිදර්සන කලා පිහිටවන්නේ අපේ අවස්නාවකට උපලි විජවාදන මහන්මෑ නැතිවුුණා දැන් උපාලි විජවාර්ධන නිදහස් වෙලඳ කලාප විශේෂෙන්ම කටුනායක බියගම පස්සේ තමයි ගාල්ලටගේ එතුට කටුනායක ඇතිකිරීමෙන් බලාපොරොත්තුනේ ලාභශ්‍රමය මත විදේශයෝජන විදේශ තාක්ෂණය ඇවිල්ල විදේශවලඳ පොල සඳහා මේ රට ඇතුරට මේ විදශවඳ පොල සඳහා මේ ක්ස්පොෝට් ෝරියන්ට එෙම නත්තම් අපනයන අභිමුක ආර්ථිකයක් ගොඩනගා ගැනීම. දැන් ඩේංශාපල්ලගේ වෙනනිස මොකත්. ඩේශාව පල්ලා කරේ හරි. පවෙ අවුරුදු දහයේදී චීනයේ හැම තැනමනේ වෙයි මෙ පර්ල් නද අවට ගොන්ෂෝ සෙන්ෂෙන් ප්‍රදේශය අපි විෘත්ත කරන. අනිපති අපි පරණ සමාජවාද ගෙනියනු. අපි මේක විවෘත්ත කරන. විෘත්ත කරලා පළවෙනි අවුරුදු දහයේදී. විදේශී ආයෝජන විදේශීය තාක්ෂණය චීනශ්‍රමය තමයි කිලක්කය. එඒකට දෙවිනිිය අවුරුදු දහයේදී මේක වෙනස් කල්ලා විදේශී තාක්ෂණය හැබැයි චීන ධනය චීනස්ශ්‍රමේ. එකඇන දේශීය බැංකුහා දේශීය ව්‍යාපාරිකෝ ගේරප් පෙන් ඕනේ ඊළඟ ආයෝජන පින්මට. එතමයි ඒ බැංකු පද්ධතියක් ඊට සමාන්තරව අදමයිතානය ලෝකේතියන විශාලම බැංකු වලින් බොහොමයක් චීන. ට්‍රියන පනහක විතර වත්කම් තියෙනවා මේ ඩොලල් ියන පනාග මෝන වත්කම් තියෙන චීන බැංකෝල්ට ඒ බැංකුපද්ධ තියක නැගීම. නගලා මේ අපේ ලංක බැංකෝ මහජන ැංකුවගේ මේ තක්කඩින්ට නයදීලා අතහෝදගෙන දුප්පත් මිියගෙන් මේ දාාන කපාගන්න වි බැකුේ. නියම ව්‍යාපාරික කළමනාරේ සහිත බැංකුපද්ධ යමගින් ආයෝජනය තුන් එනි පියවර තුන්හිනි පෙවර චීන තාක්ෂණය චීන ස්්‍රම චීන ආයෝජනය ඒ ම අර දවන්ත හවාම බ. ැ අපේ තාමත් මොකත්ද තාමත් ලාංකික ශ්‍රමය විදේශ ආයෝජන මේ විදේශ වෙළඳපොල විදේශ තාක් තාම කටුණනාය ෝකනෙහ තාම රැකයා මච්රදීර වෙච්චරදර වෙච්චර ඉන්න කියෙලගන්. අපි අර දෙවැනි තුන්වෙනි පියවරගට ගේ නෑමකද ඇතම ඇතුළත් මුදලි සහවාලි ුජයවර්ධනගන දෙපොල්ල. ජවිතුන්තරින්ද ලවුන් අවස්ථාව ලබුණන ඔවුන් සමහරිට මේ වෙනස කරන්නට තිබුණා නමු අවාසනාවකට අපිට හම්බූුණේ ජනකාන්තවාද දේශපාලකගේ රන සිංහ පේම දහසගේ කට්ටිය හුනේ මහිදරාජ පක්ෂ වගේ ඇඒගොල්න්ට වනමතුේ ජනකාන්ත දේශපාලන ඇත් කරන්න හට කනට පේ ද වැටික් කරන්න නිකම් බඩු ටික් බෙදල මේ චන්දටික කඩාගන්න වගේ බාල දේශපාලනයක නියලුමේ. ඉතින් අර ඩෙන්ශාපල්ලට තිබුණේ දේශාන ථතාවරත්ව ත්ක මේ පියවරමත යන්න. ඒවාගේම ඒගුල්ලු අවස්ථානුකූලව ඊළඟ පින්ම පැන්න දැන් එක පැත්තකින් කාර්මීකරණයෙන් දන උත්පාදනය කල්ලා විශේෂ පිරිසක් බිහි කරගන්න අතරේ අනි පැත්තෙන් ග්‍රාමීය ප්‍රදේශවලට ඔබ කියපු විදිේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් ඉතාම හිමින් හැබැයි සැලසුම් සහගතව කරමින් කෘෂි නිෂ්පාදනවල පලදා හිතාවේ ඉනවගතා. ඊළඟ දැන් ඔවුන් දෙදදාහහිී විතර තීරණය කළ ගෝ ගෝ ග්ලෝබල් කිය වැ පිවල ඒ අදහස් කළේ චීනය දැනටමත් ලඟාර ගෙන තියෙන මේ තාක්ෂණික හයිිය. ඇත්තරම දකින්නරි බඳ කර ඉන්ටරනෙට් එක මාර ජයරෝපය එකම රියදුරා දෙදදා ස්තුනේති කෝච්චයක් ඉසර හිතඟන්නවා. ද ශතුනේද මිනිහ පදවන අලුත්කෝච්චි රහ හිට ක දැක්කාමර ගල්යුගේ කෝච්චියකුයි අර නවීන අධිවේගී කෝච්චයි මේකතමයි මේ චීනය සෙල්ලම. දකට අර ලෝකය අවුරදු දෙදීයක් තිස්සේ ගත්ත දේවල් වසර වි්සකමිතර කැචක් කල. එතුට ඒ ඒ ඒකෙද ඒගලේ ගෝග ලෝබල්ල එකකේදී කිව්වේ චීන රජය සතු කොම්පැණතිබුණ පුද්ජලික කොම්පැණතිබුණා දැනුත්තු යාල්ලි බාලා හවාම කම්පැණි තියෙනවන ොට ඒ ඒ රජතතුොම්පැෙන්ට පුද්ලි කම්පැනිල්ක් ලෝකය පුරාගිහිල්ලා චීන තාක්ෂණය චීන ආයෝජනවලට වැඩබිම හොයා ගන්න. එඒ අනුව තමයි ඔය ලංකාවටහෙම ඇවිල්ලව පු්තලම බලාගාරය වගේ දේවල්ලලට ආවේ චීනආණ්ඩු මැදිි හත් වනේ ඉතිං ඒ පි වාදවත්වන පනමුත් චීන තාක්ෂණය චීන ආයෝජන එක්ක තමයි ඒ ගමනගේ තුොට පාරවල් හදැන් වරයවල් හදන් ගුවන්තුර හද විදිලි බලාගා හදන් ොහදුටර යට තල පාසුකම් පැත්තමයි එකකුල්ලු බැලුවේ. ඒතුට ඒ අතල පාසුකම් එක්ක ළඟට ඒගොල්ු ඊළංඟ පිින්ම ගත්තා දෙදස් දහතු නේදී අපිරල නොත් කතා කළා වතමාන ජනාතිපටි ශී ජිපිින් යටතේ එක මාවතක් එක තීරයක් වැඩපිළි එක ට්‍රිලියන් ඩො වැඩ පිළිවෙලක් ඒ යටතේ සංවිධානාත්මකව චීනයේ සැපයුම් මාර්ග හා ලෝකයේ සැපයුම් මාර්ග යුරෝපය අප්‍රිකාව ආසියාව ගොඩබිමින් මුහුදෙන් ඒකා බද්ධ කරන වැඩ පිළිවෙලක් හැදු ඒ ඒකෙදී චීනයටටර පොටි බියක් තිබන එකක රපි කියෙනාර මේ කලින් මලක්කා සමුද්ධ සන්දය අල්ලා ගැනීම නිසා පතුගීසින්. මලක්කා ඩයිලමාක. ඒ ඒ ඒ ඇතිවෙච්ච එකත් එක් තමයි දැන් තීනේ විාගි කරණයල දැවය දැන් පොටි ප්‍රශ්ණය ලනොවර රතු මුහුදේ අර හූති ගරිල්ලෝ ඒවා හතරක් පහම් මිසල්. දෙදහ ඒව ගහන්නේ අර ැ්වෝලට අරහ මිලියන දෙක ඒවයින්තම ඒ වර්පට වටන් දෙදාගලකට ඇමෙරිකා මිලියන් දෙකේ මිසල් ගහන අරකවට ඇමරිට ම කොස්ලි ෝෆය දැන්ම චීනට ඉශ චීනය ලෝකෙ පුරහන්ම කනෙක් කරගෙනද මේ තැනක එක බොටල් නෙක් හිරවෙලාන ීනය ැ ඉල්ලදන තායිල්ලන්තයෙන් ඇලක්කපන්න ක්‍රාල් කියලා ම චීන ඉල තියෙනවා මංහිතන්නේ මේ දකුණ ඇමරිකාවෙත් ඇලක් කපන්න ඔ ඒ හරහා අ තමන්ගේ කෙනනෙක්ටිවිිටිය හදනෝ ඒගේම අනිකරටවලට උදව්ක් කියෙන හැබැති අනිකටවලිකදනැගන්න ඕොන. ඒමකද චීනයට තමන්ගේ මූපාය මාර්ගය ඇත්තියෙනවා. අපි අපේ මවූපාය මාර්ගකින්. ගමන් කරවා මිසක් චීන උපාය මාර්ගයට ගොඩවුනු අපට දේයන්ගේ පිට ඒක මහින්දරාජක්ෂ ි ප චීන පරෝචක්ත ලොකු වෙනසක් ට සාපේක් ද ටහිර හැමතිස්සේ මරක් එනවන පොඩිය ටවෂන්න ඔව මිත හර චීන ඒවගේ ඒ ඒමඒම මැදිත් චීන කරන්න එවට ගනු දෙන කරන්නට පුළුවන් ඒගල්ලු ග ලන්න දැන් හොඳොම උදාහරයේ ඇ්ක නිස්ට ද අමරිකාව ගිහිල්ල සෝවිේට් සංගමේ එකනේ බ්‍ර කල්මාල් කියලා මිනිහෙක් චන්දෙන් ඇෆගනිස්තාානි බලයට පත් වුණා. පලට පත් වෙලා සමාජවාදී ප්‍රසනස් කරනය කලා ඔන්න ඇමෙිකාව කුලක්පුුණා මේ හරි යන්න ෑ මේ සෝවිියත් දේශය පහලට එන්න යන්න මේ සමාජවාදර අප ඉට දෙන්න බෑ කියෙ මොද කළේ කුලප්පු කලා ඉස්ලාමීය අන්තවාදේ. එ මේ ලඟති සෞධයේ රජකුමාරය MBS පවා කිව්වා අපි නෙවෙයි මේ ඉස්ලාමික් ෆන්ඩමෙන්ටලසම් හැදේයේ මොකට දර බප්‍රකර්මාටගහන් දැන් අපිටම මේක ොන්ඩරෝල් කරගන්න ඇමරිකා විතින් ගිහිල එන්න ගොම්පාට් එකක් නැටවා ඇෆි නිස්ථානි කරලා එඇ සෝවියට් යනිියන් එක යුද්ධෙන් පරාජ වෙලා ති උන් එකකළු ගිය එ දනශය සුවටද විද්‍රෝවෙලා ගිය මුලින් ආක්‍රමණය කලා දෙවනෝ ගිය. දසදැ මේගොල්ල ඔතන මුජහිදීන්ලා අල්ලගත්තා. ඉළඟට තලිබල්ල අල්ලගත්තා ඒඒන කාඇස්කම්පියාගෙන හිටිය ඇමරිකාව තලිබල් අල්ලගත්ත දැන් ඒ කාතිපතිපාලනය දැන් මේ ආගමිකට දහසනෑ කාන්තා නිදහසනෑගෙනෙ මකුත් කලලා මොකුත් කලේ නෑ හැබැයි අන්න නිවියෝක් ටවන්ටව සෝල්ට කැහවට පස්සේ මයි ඔක්ො තක්වවෙන්නට න්තන් නිදසනෑ දැලිබන් පාල ඇතියෙ ස්ලාමීිය මේකත්තියෙ හිටසුන්න කෝල් ගන්න පාකිස්ථානයට කෝල් ගන්න වටේට ප්‍රිපයාටි බොම්් කියන හම කියලා තිින් තර්ජනය කලලා රම කල ප්‍රලියනයක් විදන් කලන්න ුද්ට මොනදෞ්කම. බලු පරාජයක් ලොෝකේසරහ විහිළුවක් කලා අර ගුවන්්‍යනාවලට නගින්න පොරකාලනේද. පලාගිය. මන්දැක්කාර මහා ප්‍රතාාන්නේ. මහාබ්‍රිතාන්නේ හමුදාවලට උදව් කරපු. ඇගන් එකඇන්නේ ඒ විශේෂ බලකාවල හිටපු සෙබලු. උව රටින් පිටු හල් කන තිරණයකි. මේකද මහා්‍රිතාන්නේ මේගේ යුද්ධට ගෙල්ල මේ මනි සුන් කොන්ිින්ස් කල් අපි එක්ක යුද්ධ කරම තලිබන් පරද්දමු, අපි උඹල එක්ක සදහටම ඉන්න කියලා මහපරිතා ෑ උංව ආබහු තලිබන් හිරග දෙෙට යවන්න. අපිට බෑ මහබ්‍රරිතාන නිට දෙන්නේ. මහාබ්‍රතාානය ජෙනරල්ලෝරේ කෙල්තිනවා මේ වගේ ලැජ්ජ සහගත. නින්දිත හමුදවත්ද මහප්‍රරිතානය ඉන්න කිය මේ තමන්ට උදව්කරකු තමන්ගේ ජීවිතරකගත්ත මනිස්සු දෙසියකට මෙහෙම කරනවා අදක. ඒකැනේ ඒ වගේ සෙල්ලන්දාලා ඇල චීනය මොකදර ීන යුද්ධර මැදි හත්තු ද න ීනය මට දෙයාගනන්න චීනයත් ඇෆිකනිස්ාන්ට ගෝඩ වෙලා තිය කියීනවට මකක් කරන්නගේ නෑ. ීනය ඇෆකනිස්තාානයේ වටේට ඇමරිකාව හැදුව පාරක් හදන්. වටට. සකවල්ල පරිපරිකල් රෝඩ් නෙට් ව එක. ඉළඟට චීනය ගවාඩා වරායිනං චීනයට ආර්ථික කොරිඩෝවක් හැදුව. දැන් චීනයම ගොස කල් තිෙන්නේ ඇමරිකාවගේ ට පස්සේ තානාාපති සබතකම ඇතිකරගෙට තිබන්වර එක්ක තලිබාන්වරුන්ගේ පාලනය ඇර්තය තියන ප්‍රදේශවල තාම්බ යාකඩ ටේල් රත්තරං හොයා ගැනීම සඳහා සහල් ලිතියම් සයවීම සඳහා දැවන්ත ආයෝජනයක් කලී. මේ අවුරුද්ධේ ිියන හයක් කායෝජනය කලා ඇෆගනිස්ානයේ මුදල ලෝකයේ හොදටම ප්‍රශේට පවෙච්ේ මුදල බවට බතුරු ඇැරිකෙටිකාරය ොල් ට්‍රිලියනයක්ක් වියදක්ගල නින්දිත පරජයකුත් අරගෙන මංව හු ාධනක් මේ ඇමරිකාව හරි බද්ධිමත් හරි මරු මාර්රාජ්‍යතාන්ත්‍රික භාවයක් අරහිමි තින කියල කිව්වට මේ පසුගගේ ඉතිහාස දිහා බැලුවමනිිකන් ටෂන් දෙනවා ඇරන්න ගත්ත දෙයක් නෑ. කිසිම දයක් කරගෙන ලෝක හම්ම තනම සල්ි ස්ිකලති හොඳම උදාහරම ඒ පෙදව හතිලක වැඩ ඩොලර් දෙදාහ දරෝන් එකට ලක්සවි විසයිල් ගහන හොයි ඇමරිකාවේ ගොම්පා දැන් එතකොට ඒ ඒ ඒක දැන් ඇත්තරම දැන් මම මේ හරි ආසාවෙන් බල ඉන්නවා රසික මාර්තුමාස වෙන එමොකද මේ ඇමරිකාවයි මහා ප්‍රිතාන්‍යයයි? ලංකාවට විරුද්ධ වර මානවහිමිකම් කොමිසුමේ ඒ යෝජනාවේ සාක්්‍යි දෙනක ො ගාසාාව දරුමර ගව ගිල මේ ලංකාව විරුද්ධ සාක්්‍ය දෙනක මමාත්බූම ආසාාවෙන් බලාගින මොහොත එන කෝස ලෝකේ කෝල්පිතිය ඒ ඒවගේ මංහිතන්න මේ චීනයේ ප්‍රගමටික් පෝච්ච එක. දැන් චීනය ලංකාව ඇවිල්ල අපි කොමිනිස්. ඒකාක කමිස් පක්ෂ ම අපේ පක්ෂේ ජන්තයිමති පරමන මයි අපිට මිකන්නේ ඕෝට එක් අත් ගන්දිනගොරනවා මේ ය පිය එකක් ගන්දනකනොයි පහුගේ කාල චීන ර්යියකට මතන හැම පක්ෂෙන්ම ගියා. ඒක තමයි ඒ ප්‍රක්්මටිසන්. ඇබයි ඇමරිකාවට මොකක් කරෙක් විසයිඉල්ලුවත් කැනඩාවට මොගේ කරි විසයිල්ුවොත් ගේ ඔක්කෝම පැටිකිරිය බල් මුල් ලිබරල් වාදීද මන්ගේ අදහසමනවාද මගේ බොලවාදක අබන්දකර සරත්වීරදේකටම. ම කද කල්ලතු න ඒවය හරි වැරදි. ඒ අර චීනයේ තියනෙ පැග්මටිසම්ලින් ඇමෙරිකකා ක් ජනපද දැන් ඉගෙන ගණ්ඩුවන මරිකා ක් නපදීද තවදුරටත්වයි ලෝකයේ ඔය අධිපතිවාදී සෙල්ලම දාන්න බෑ මෙතන අලුත් ලෝකයක් එක පැත්තකින් රුසියාව ආර්ථිකතින් එචතර ලොකු රටක් නෙවී පොඩි රටකාක නමුත් යුදධමය වශයෙන් අභිියෝගක් කල කතින අනිපටෙන් චීනය කියන්නේ. ආර්ථික දේශපානක යුදධමය සමාජමය බලයක් රේ ඒ ඒ ඒ ක්‍රියාවට උදාරට හොඳ දහරනය පුතුගකිසි ලොරෙන්ස දම මයාවා ඔල මෙහ කොල්ල ගොංචාව සමේ ශෙන්හෝ සෙන්හෝ ඇවිල් අපේ රජාරගේමිස ලංකා කොල්ල ්‍රක ලනෙන් හන ඒගතම චීනය හැට න යුද්ධ කල තින ඉන්දාව ගැහවා හැටකගේ ද. ත්නමට ගැහවා ඇත්තනමේදී ගහලා ඔය විනාසැක් කලලා අප පහුගේයා මිස කල්ලන්න හිටන. ඉතර ඒ ගොල්ලන්ගේ ඒ ඒ ප්‍රතිපත්තිය.ඒ විශේෂ ප්‍රතිපත්තියඇගේ කරන්න බැදැන් ගොඩාල් දෙනක් බය කරන්න නවා දැ චීනය ලොකුන් හම මෙහෙමවෙයි හරම කරය නම චීන මුලු ඉතිහාසේම ගනු දෙනු රාජතාන්ික භාවයක් නික. ට්‍රන්සෙක්ෂල් ඩිපලොමෙසි මනිසන්. අරයිඩියෝලෝජයක පතුරුවන් . හවසේතුන්ගේ පොත්් හලා පිට ෙදන්න හඇ ඉියලොජීක ගෙඩියල්න්න අමහොයි පේ මවසේතුම් චිලක රතු පතල රල ඇතුල හෙත්තිබනේ චයින පිටෝරියල් ක නෙම හැත්තගන දැන්හිමිකන්නන්නේෑන. ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලොල දොරවල් විවෘත්ත කරල තිෙන සංස්කෘත අංශ ඇතික කලදදින සිහල අංශ ඇති කල දයනවා ලංකාම සුන්ඩක් කියල ඉග ගන්න දීලා දවා එම විවෘත භූමිකාවර ඇබ එක අදසන්නේ චීනේ හරිම නිදහස් විදියට මේ ලිබරල් විදියට හරි එහෙම නිකං එහෙමමගර කලට උපය මාර්ග ඇත්තිී ඒ රට පැත්තෙන් ගොඩනැගිච්ච ලෝකයේ බලා අධිපත්තය ගැන හොඳ ඉලක්කයක් සහිත උපාය මාර්ග ඇත්තිය. ඒ උපාය මාර්ගයගුලු යන පි නගන්නවන අපේ උපය මාර්ගය හ අපේ උපයමාර්ගයක් හදාගන්න නතුව මේ චීනය දෙනදන ඒවා කොරන්න අපි ගියොත් මන්ද ට්ට ත මයින්දර චදවන එදවට මේ අවසන් වශය මේකිය ඉන්දියාව ඉන්දියාව ගැනකරපු සාකච්ඡායත් කියපු දෙයක් ද අනුව එකේද ඉන්දියාව වගේ ප්‍රත්්සස්කන පැකජයකා ඊට පස පහුගිය අවුරුදු තියක එක අදි කාල තුර ඉදිය බ කොගර න්ඩෝ ිජ අන්ඩු ආ වගමැතිවර ආවගියා නමුත් මේ වැඩපිළිවෙලේ හර ඉගුල් දශික තුළක් තිෙේ තියාගෙන එක පාරක ගිල්ල දැන් ලකෙ බලව තරාක්ජක් බවට පත් වෙලා තියෙනවා. චීනේ එෙක්දනවසි හැක්ත අටේ මේ ප්‍රතිසන්ස් කරන පැේජේ ක්‍රියප්ම කලලා චීනෙ විදධ නායකයෝ ජනනාධිපතිවරු ආවගිය. මි ක්ෂ බලහිට නොත් ඒ අලුත්නා නකොට ඒය තමන්ගේ තෝට පෝසෙස එක ගේනවාම වැඩිය තුට හඒ එක හැර කරන්න බ නමුත්ේ කවරාවවත්ේ දශාව පින් දාපු පදනම එගුල් විනාශකරගත් න හ ලංකාවගේ රටවනය පශ්තමයි මේ වගේ අරක් මාවත්තක පාරකපිිය අන කාලයන් කාලට ්‍රෙක් රුර සිංක්සයක්ක් කමට හිල් වවාසනය පි අතර බක් වෙනවා මේ දෙක මේ මේ ක්‍රියාවල ඉන්ද අසා චීනය ලොකු රටවල් දෙක් මේ වගේ. එක වැඩපිළිවෙලක් පදනම් කරගෙන දශක කීපයක් ඒක මත බේස් කර යන එක ගැන මොක් ඔබේ දන තක්ෂ වාසහ ඒ ඇතටම ඒඒ රටවල් දෙකේ අපි ගත්තො දේශපාලන ප්‍රභූපන්තිය වෙනස් රටවල් දෙකේ චීනය ඩෙන්න්ශෝපින් කරුපු එක වැදගත්ම එක තමයි යා මේ කොමිනිස් පක්ෂයයි රාජ්‍ය පාලනය ඩකපල් කළ දැං දාරණය කැටියට අපිගත්තොත් ජන්තයමමුති පෙරමුණේ පූර්ණ කාලීක්නව එමන තන් ශ්‍ර ලංකායි කොමනිස් පක්ෂයේ පූර්ණ කාලීනව වැඩකරන්න කෙනෙක් ඒ වැඩ කරන්න කණ්ඩායමට රටේ ඇමති කටික දුන්නොත් මොකොද වෙන්නේ අන්නනේ මවෝග කාය වෙච්ච වැරද ඒනි සෝවියට් යුනිියනිකේ වෙච්ච වැරද එතකොට අදඔ වනිසිවලාාවේ කිවබාව වෙලා තියන පශ්නයකන ඒනිසා අරමිරිටො ක්‍රැසි කියන එක ගෙනල්ලා ො පක්ෂ තිබ ඕල් ොබ් එකට වැඩ වෙන හැටි බලන්න දූෂ ද ජි පිින් දූෂනයට රතු ලොක ක රක් ා් එකක් කලා එකේ කොමිනිස් පක්ෂ දතියන වැඩ බලන්න රට ගෙනයන්න ෘතිය වේද රටගෙනන්නේ කුසල ත පනට ෘරතිය ඒොල්ලොයි කොමිස් පක්ෂ අත අතර සබන්ධය තියන ඒ ඩී කපලින් එක ඩෙන්ශෝපින් කර එක තවත් වැදගත් වෙනස්කම ඒගොල එක වෙනස් කරන්න තැන් අපි ගත්තොත් සිගරේ ඊළඟ නාදැ නායකයා විශ්‍රාම ගියයා විශ්‍රාමයනකො ඊට වැඩ හොඳ ෘත්තිය මටම නායකෙක් දී මයිකි. එමෙක දර ප්‍රූ දේශපාලන ප්‍රභූ පන්තිය එහම නොදැන් ඉන්දියාවේ එලිට් එක ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පන්ති අතින් භහරතිය ජනතාපක්ෂයට බලය මාරුණා දැන් වෙන කණ්ඩායමක් තම ඉන්දියාවේ පන්ති හැරලින් හැබැයි මේ නරන්ද්‍ර මෝඩිලා හින්දුත්ව සංකල්පය මත ඉන්දියාවේ ආර්ථිකය ගෙනනිිච්චට බාල අවරගනේ අර මහින්ද රාජපක්සලගේ අර අපේ හාමුරුවනේ තක් කඩිකම් එතන ත්වෙන්නේ නෑ දැ ඇත්තරම මේ රටේ අපේ භික්‍ෂූම් පරපුුව මෙ රටේ සිංහල ජාතිකත්වය ගැන ෑමර දෙනා අය මතකතියාගන්න ඕන එකත් තමයි තමන්ගේ ජාතිකත්වේ නායකත්වය බවට නූගත් බලලෝබි මංකොල්ලකාරී පවුල ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී කණ්ඩායමක් බලයට ගැනීම විපාකේ. දැන් රෙන්ද්‍රමෝඩේ හින්දුුත්ත සංකල්පයෙන්න්න. අමිච්චා හින්දුුත්ත සකල්පයඉවා අධියයනත් හින්දුත්ව සංකල්පයන්නවා. ඒ ඉන්න අතරේ මේ ඉන්දියාව ලෝකයේ මහා රටක් කරන්නේ කොහොමද. ඉන්දී ප්‍රජාව ලෝකයේ බලගතු රටක් කරන්නේ කොමද දනඋත්්පාතනයට තින නවමං මොනවද ලෝකයඇත්තෙක් අප ගණඩනු කන්නන්නේ කොම කියකගැන ප්‍රෞ්ඩ අදහසක ඉන්න කටයුතු කරන්න. නමුත් මේ රටේ අ තුට්ටු දෙකේ නයිපෙන්නපු ජාතිකත්වය විසි. නයි පෙන්නලා. නිවනට යන්න පොටුවට චන්ද දෙෙනනවකනේ බාල අවරගනේ ජාතිකත්ව විසින් තමයි ඒ ඒකෙතුම මේ රට විනිසුම්. එහින්දා ඉන්දියාවේ ඉංග්‍රීසිූගත් කොංග්‍රසේ කෙරුුවාවත් මන්මහන් සිල්ලගේඒවගේම ජයිරාම් අකවුද දැන් අපේ විදේශමතුමා ජයිෂංකර ඒවගේරේ මුදල් ඇමැති තුමිය ඒගුල්ු බැලු හාම මොන තරම් ෘ්තිිය මටම මනිස්සුත්. න ර ති මටිසුේ ංකාවේ මුදල්ලමති බැසිල් රජභක්ෂ කියන ඒ ඒ තක්කඩික්ක සන්ධනය කරනන්න පුළුවන් ඉදාව මහබැන්ක් කවජිපති කබ්රාලගේ ඇත සධනය කරන පුළුවන් දෙකැන්නේ මේ මේක අපි එකක් මටක තියාගන්න ඕනේ මේ ජාතියි ආගමයි පවත්වාගෙනයන් ඔන්නන් සිංහල දෙමල කාටත් මේ කියන්නේ තක්කඩිනන් තමන්ගේ නායකය බවට පත් කරගන්න දෙපා ගැ තදැන්ඔංග්‍රසය ලෞකිකවාදය දේශනා කලා ලෝක ඇත් එක ගණ්ඩෙනු කලා බෝමොදටඒ කටයුතු කරගෙන කියලා ඉදාව එ තරා අත්ථික අතින් බලයක් කළ නව උෘත්තිය මට්ටමක් ඇති කලා උෘ්ටිය වේදී පිරිසක් ඇති කලා අර බංකිවේ දත්කිවේකයි සංස්කෘතියක් ඇති කළ. අපි වැඩ කලොත් අපට දියුණු වෙන්න පුළුව. අපි වැඩකලොත් අපිට හම්ඹු කරන්න පුළුව කියන ඒ මහා සංස්කෘතිය ඇති කළ. ඉට පස්ස B.ජP එක ස්වභාෂාවයෙන් ඇවිල්ලා ආගම පදනම් කරගෙන ඇවිල්ල සස්කෘතික ජානයක් අල්ලගෙන ඒක කරන්නයනවා? අපේ රටේඋුනේ මංකොල්ලකාරය ටික් නිකම් පජාති යටිකක් ජාතිල් ගත් අන්න එක ඇතල ඒකට මේ සමහර අපේ රට ඉන්න ඇතැම්ම අඇය රමරු හරි කණගාටය කියන්න මේ කොන්ටවම් ෆිසික්සුත්ගේනවා මේ පජාතිරලට ජාතිකත්වයෙන්. ඒවගේ සමහරුතින් තාමත් රටේ හැම තනම කියනවා ජාතිය බේරගත්ත නායග ආරකම් එක කිය කියන මේ රට බංකොලොත් කරලා. රට මංකොලො කලා රට බංකොලොත් කරලා තොකෝමද නායකටනිසා ලංකාවේ අපේ කවරුවරි සිංහල ය ගැන කල්පනා කරන්නවානම්. සිංහල මිනිහාගේ වලවෙනි වගකීම වෙන්න ඕනේ. මේ පජාති රැලෙ තමන්ගේ ජාතිය බේරගන්න එක. දෙමල ප්‍රශ්නැත්තේකයි. දෙමල සමාජෙත් අපිට පේනවා අවුරුදු දැන් සීකට අධි කාලය ඇතිස්සේ. අර වන්නම රට අපේ ජාතියකගේ ආඩම්බරෙන් කියක ීට ැන් ලෝක පුරම විසිරලා ගහින්තිෙනවා. ආය තර පජාති දේශපාලනයට අහු නොවී යන්න. දෙමල් සමාජත් මතක තියාගන්න. මුස්ලි සමාජය. සාලවසෙන් ආර්ථිකම වශයෙන් සමුද්ධයක් ලඟාකරගත්ත නමුත් මේ සහරල්ල වගේ දේවල්න පිගෙනගරන්න පාකිස්ානය ගැන. පාකිස්ානයේ නවස් ශරිි් කියපක් ගැන මොකක්ද. අපි වැටුනේ අපේ කකුලටම වැඩිදියාගෙන අපේ සංස්කෘතිය ප්‍රශ්නයම සතමයිි වැටනන්නේ ඇතුම මේ මරිකායික කුන්තරනයක්ක ඉදඩයාගුමන්ටනයගනේ කිය අන්නේේ ශරිී්ක දර්ශය ඉගන ගන්නොන්. අපි මේ හතුරෝ හදාගෙන ලෝකෙවටේ දුවන්න පුළවා මුස්ලිම් ජනතාවට අනික්කා ගැන හෙමදුවන්ට.නත් තමන් තුලින් වෙනසක් අපේ ඇති කර ගන්නවා. ිම් නාවතර සෑහන උගත් විශෂම මේ අයිIT ශේෂත්‍රයේ හොඳ ව්‍යාපාරික පිරිසක් හොඳ තරුණ ක්ඩායම ඇතුලදිෙන. දෙමල සමාජයේ හෝ ාල ඇතිවෙන උගත්තු ටික රටින් යනවා. තැමිල් නාඩුව උපපයෝගි කරගත්තොත් මේ රටේ මේ තාක්ෂණ පැත්තේ පිම්ම පණන්න මේ ලංකාව තුළ මේ දෙමළ සමාජයේ අපිට අත්්‍ය වශ්‍යයි දෙමළ සමාජයේ බුද්ධය අශ්‍යයි මොකද දෙමළ සංස්කෘතික ජානය කියන්නම ජානය කියන්නම ගනිතේ. ාමුණු ජනගේ ඉඳම්ම තින ගැනිතේ ඒක දැන් විස්ථාපනය වෙලාලොක දම දන්න අපේ බැච්චල හිට පොට වෙච්චදේ. ද ඒවා අප පු දවාගන්න. ඒ තැනට අපේ හිතහදා ගන්නවන් මේ මිනිස් ඔොක්කෝකම මේ ලස්සන විදත්වෙන් තම අපිට පින්ම ගන්න පුල හෙම නැත්තුවාර අපේ හාමුදුරෝණය කියලා මේ ගම් මැදි තක්කඩි රලකට මේ රටබාරදිීල ෑ මේ හැමහකම නවීකාරත්වයක් රටට අවශන්නෙ අප ඉන්ඩියාවෙන් එකෙන ගන්න ඕනෙදේ එකක් කවි මතකතියාගත යුතුයි. රජියු ගාන්දිල ශ්‍රීනේරුලාගේ ඒ ඒ කල්තුන ශ්‍රීනේරුලාගේ මේ ය මහත්මා ගත්ති සහිතයේ මහාපහේකාරණ අපිට දැන් ඉන්දියාවේ පාලකපන්තියන් බලාපොරොතුවෙන්න බෑ බැෑ ඒ නිසා අප එක අවබෝධ කරගෙන ඒ පාලකපන්ති ඇති පිච්ච වැදගත් කාරණාවලින් අප ආදර්ශයයක්ත් අරගෙන යගම. ශිය ෝපින් අපේ මාක්වා දව හැමෝම කියවන්න ඕනේ හරි මේ මේ උත්තරතර විදිහට මේ චීනය වෙනස් කරන්න මේ ප්‍රායෝගක මිනිසා ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට යනවනන් ලංකාවට දැන්ටෙද උදාහනකට මේ මෑතදී අපේ මහ බැංකව අජිපත්තුමාක්කුවා වලට යමින් හිටපු බස් එක බ්‍රේක් ගහල නැත්තුවගේ ආය මේ බ්‍රේකක ගැලවොත් ේ නිද ප්‍ර්නේ මේක ඇැම බ්්‍රේක කොච්චර සරට හලා වදක වාහනේ හොල්ලන්නබඒ ද බදව අරෝත්තකවාහේ හොල්ලන්න පැරිවෙලදී. එයින්ද මේක හිමීට ගලෝගෙන වාහනය කන්දවට රයන්න නම් ප්‍රායෝගිකත්වය ඕනේ චීනයෙන් ඉගනගන්න ඕන පාඩම පල් නදියෙන් ඉගන ගන්න ඕන පාඩමයි. පල් නදිය කියන්නේ කුණු කහල පිරිච්ච දීවරවාඩිය. ඒ නදිය ලෝකයේ තුනෙන් එකක් ශේෂයම තාක්ෂණ උපාංග සහහා ඒ දන උත්්පාදනය කරන්න තැන බවට පත් වනා. තාමත් අප කැලනිගඟ කියන්නේ කුණුදාන තැන. කැලනිගඟ මූදට වැටෙන තැන කාක දූපතේ තියෙන්නේෙ මත්කුඩු. ඒ ඇරන්න ධනවඋත්පාදන මාගයක් බවට පත්වෙලා අන කැලනිගම් මෝය දන උත්පාදන මාර්ගයක් වෙනකොට. තිරෙකනාාමලේ මහවැලි මෝය දන උත්පාදන මාර්ගයක් වෙලා රට ඒ පැත්තෙන් ලෝකයට විවෘත වෙන කොට. නිල්ලා ගග ගංවතුරට යටවේ වේ දුක්විනිින් නැතුව නිල්වලා මෝය තාක්ෂණක වානිජ ප්‍රබෝධයෙන් යුතු නගරයක්න ලංකාව ඉබේම බලගතු රටක්වේ අන්න ඒකට පාඩක් ඉගෙනගන්න ඕන මේ ලෝකේ. අපි කතා කලා ොළුල් පරාසයක චීනය ඉන්දදිියාව ඩින්ංශ ෝපන්ගේ ආර්ථිපිති සස් කන්නසා මේ හැමදේකම වඩ බැදගත්මද තමයි කොෝොද මේ අපි ලංකාවට අපප්ලයි කරගන්න. කොන් මේ ලංකාවේ අනාගත ගමන් මග. තීරණ කරන්න කොමද අප ලකදේපාලදයෙන් ලෝක ඉතිහාස පාඩන් ගෙනගන්න කියන කිය ගෙන අපි පුළුල්ලො කතාල ඔබට ස්තුතියිව තරපි නැවත හම්බෙව මේ වගේ මතෘකාවක් ගෙනන කතා කරන්න ඔබටත් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා නැවත මේදේවල් ගැෙන හිටන්නත් ආරාධනා කරනවා එකත් එෙක්කම.